ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැස්සන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනෝතු ප්‍රථමයෙන් සිරස්තල පාටලි චම්පික ඇතුළු පිරිසක් නව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට හෙළුරු මෙන්නිවත් වේ සේනා පරදන්න කෘෂි අංශ වෙතින් ගොවින්ට නව බලාපොරොත්තුවක් මහෝය ගල්වලේ ආය රක්ෂිතේ වන විනාශය ट्रंप के सियलु बला पुरुत्तु सुनकले टेक्सास प्रांते नडु तींदुव प्रतमें देशीय पुआत जातिक हेलोरु में महाले कांग्रेस कटियतु कल पार्लिमेंट मंत्री पाटली चंपिक रणक महताय तुलु खंडायमक एम पक्षे सामाजिकत्वेन सह तनतुरु वलिन इवत्वीमट तीरणे कर तिबेनवा जाति हेलोरमे महालेखम लिस कटयुतुकल हिटपु अमात्य पार्लिमेंट मंत्री पाटली चंपिक रणवक महता सिय दुरेन मेन्म जाति हेलोरमे पक्ष सामाजिकत्वे निवात पेति बेनवा पाटली चंपिक रणवक महता समग जाति हेलोरमे सामाजिकेन लिस क्रियाकारी देशपालनी निरतवु देशपाल नियोजितेन किहिप देनेकुद म पक्षेन इवत्तुना करुणारत्न पर्णवितान निशांत श्रीवर्ण सिंह अनुरुद्ध प्रदीप कर्णसूर्य एतुलु किहिप देनेक सिय पक्ष सामाजिकत्वेन सह तनतुरुवलिन इवात पेति बेनवा ए अनुव पक्षे नव सभापति ලෙස පූජ්‍ය හැඩිගල්ලි විමල සාර ස්වාමීන් වහන්සේද පක්ෂේ නව මහලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර මහතාද ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ මහතාද තේරීපත් වී තිබෙනවා ජාතික හෙළවරුමේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා නව සමාජ දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම දැන් මේ හෙළවරුමේ බිහි කිරීමට පුරෝගාමී වෙච්ච පිරිස්වල වගකීමක් වෙනවා අන්නේ නව සමාජ දේශපාලන ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා තමයි අපි අද හෙළවරුමේ බොහොම කනගාටුදායක සමුගැනීමක් කරලා ඒ අලුත් ගමන ආරම්භ කිරීමට අපි සූදානම් වෙන්නේ සමගි ජන බලවේගයේ නමින් දේශපාලන පක්ෂ भीकर गणीमठ साकाच्चा ऐतिवेमिंतीयनो प्रजातंत्रवादी पक्ष व्यवस्था वाक्यक ये समग्र जनबलवेगे गुड़ने के नोना ये दिशा बालान्न एकत्ते के कटयान्न अभी सूदा नंबाव अपि ऐतंत प्रकाश करती महोय गल्वलियाय रक्षिते सिद्धुपने वन विनाशक पिलबंदवाई मेतुरुतुरु वन विनाशय अपे रटट अलुत् मातृकावाक् नेवे इत संवेदी परिसर पद्धतीन् विनाशकर्मिन् सिदुकरण महापरिमाण जावारम् पिलिबंदव अप निरंतरेन् ओबट तोरतुरु वार्ता करणवा पसुगिय काल सीमाव तुल विल्पत्तु रक्षिते मेन्म आन विलुंदाव वन विनाशय पिलिबंदव समाजय तुल दडि कथाबहक् निर्माणे वुने एम विनाशयन् विविध देशपालकयिन्गे अनुदनुम मत सिदुव तिबीम निसयि मेलेस सिदुकरण वन विनाशयन् एतम अवस्थावन् वलदी नीति व्रहनट हसुवद तवत् बोहोमयक् ජාපාරම් කාටත් හොර රහසෙම සිදුවනවා අම්පාර මහෝය පොල්ලිපැත්ත ගම්මානයේ ආශ්‍රිතව ගල්වලියාය රක්ෂිතේ සිදුවන වන විනාශයක් පිළිබඳවයි අප ඔබට තොරතුරු වාර්තා කරන්නේ මහෝය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඇති විශාලතම ජලාශය වන රඹකැන්නෝ ජලාශයේ අවට ජල පෝෂක ප්‍රදේශය තුලයි මෙම වන විනාශය සිදුවන්නේ මේ ප්‍රදේශයට ගහන කෘෂි රසායන ඔක්කොම ගිහිල්ලා වැවේ පිරෙන්නේ ඒ හරහා වැවේ වතුර බොන මහෝය ප්‍රදේශයේම ජනතාව හෙට දවසේ මහෝය හොස්පිටල් එකට දක්වන වකු युक्ति केंद्र सामाजिकिया विशेष मेवन दटा महा विशाल गपल बडयू गिटे मे परर पद्धति हानि मे संपूर्ण नीति विरोधी तत्व मे संपत् रजेट हो मे रजे महावली अधिकारी हो महावली अधिकारी मे प्रदेश बार निर्धारित डोसर यंत्र योद्धाकनिमिन विशाल गस पोलवट समतलाकरिमिन सिदुकरन मेम विनाशे निसा सतुंटद सिय वासस्थान मेन्म निदहसद अहिमी वी अवसान आदरें गौरवें इलाहिटनवा महावली अध्यक्ष जनरल तुमागें मिनी सूट वरदीन
සමහරලට හිත හෘද සාක්ෂිට එකක නොවන දේ කරන්න සිද්ධ වෙනවා. මේක නැවත නිවැරදි කරන්න පුළුවන්. ඔබතුමා මේ පිළිබඳ සංවේදී වෙලා අපේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න අධ්‍යක්ෂතුමාගෙන් ඉල්ලීමක් කරනවා. මෙම වන විනාශයට විරෝධය පළ කරමින් පරිසර වේදින්නතුළු පිරිසක් පසුගියදා මහවැය නගරයේදී උද්ඝෝෂණයක නිරත වුණා. දිනින් දින හොර රහසේ සිදුවන මෙවැනි වන විනාශයන් නතර කර අනාගත පරපුරට ඉතා මනරම් පරිසර පද්ධතියක් දායාද කර දීම බලධාරීන් සතු වගකීමක් නොවන්නේද? කිරිගොවින් සහ වනජීවී නිලධාරීන් සමග සාකච්ඡා කර පොළොන්නරුවේ කිරිගොවින්ගේ ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දීමට රජයේ කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දැන් කිරිගොවිය නගා හිටවන්නේ කොහමද? කිරිගොවියාගේ හරක් ටික පාරේ නින්නේ. තනබිම් ටික ඔක්කොම වනජීවිකෙන් අත්පත් කරගෙන ඒ තනබිම් වලට ගියොත් 25000 කුසාවිට දාලා දඩ ගන්නවා එක හරියකට. ඉතින් කොහෙද දේශීය කිරිගොවියාව ශක්තිමත් කරන්නේ? වනජීවි ඇමතුමාට කියනවා, රාජ්‍ය ඇමතුමාට කියනවා, කිරිගොවියාගේ ඒ සංගමයේ සභාපතිතුමාවත් කැඳවලා වනජීවි නිලධාරිත් කැඳවලා මොකද්ද දෙන්න පුළුවන් විසඳුම කියලා. මනින්ම පොළොන්නරුවේ ජනතාවට ලබා දෙන්න. දැන් මේ අලිවැට ගත්තම කිලෝමීටර් 1400 ගාණක් මිලියන 976ක් වෙන් කළා. පොළොන්නරුව දිස්ත්‍රික්කෙටම තියෙන්නේ කිලෝමීටර් 30යි. පහුගිය යහපාලන ආණ්ඩුවට මඩ ගහපු විතරයි කරේ මේ අයව. එක බොරුවක් වහගන්න බොරු 100ක් කියනවා. වැඩක් කරන්න පුළුවන් අයට ඒ ඇමතිකම් ලබා දීලා නැහැ. සම්පූර්ණයෙන්ම කළු සල්ලි වලින් ණය ගන්න න්‍යාය තමයි මේක කරන්න යන්නේ. වත්මන් නගරාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට විශාල ශක්තියක් වූයේ කාන්තාව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමේ සමාජික නීතිඥ තුෂාරි සූර්යාරච්චි මහත්මිය පවසනවා. ඒ කොළොන්න ආසනයේ පැවති ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ ප්‍රථම සම්මේලනයට එක් වෙමින් සිව්දෙස සුරකි සිව් වසර නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය කොළොන්න ආසනය මූලික කරගනිමින් පැවැත්වුණා. අපේ රටේ කාන්තාව 2015 ජනවාරි 8 වෙනිදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පැරදිලා ගෙදර ගියාට පස්සේ අපිට තමයි දැනුනේ අනේ මොකද උනේ, දැන් මොකද අපේ රටට අපේ දරුවන්ට වෙන්නේ කියන එක. ඒක හින්දා තමයි හැමෝම කියන්නේ මහින්ද මහත්තයාට ශක්තියක් වෙන්නේ කාන්තාව කියලා. පහුගිය මැතිවරණේ අපි කිව්වා වේදිකාවල 3-2 බලයක් තියෙන පාර්ලිමේන්තුවක් අපිට ඇති කරන්න ඕනේ කියලා වැඩ කරන්න නම් මේ රටට. දැන් අපි මේ සියල්ල සිදු කරලා පැත්තකට වෙලා බලන් ඉන්නවා. පක්ෂය ඔබව අමතක කරේ නැහැ. මම ඊටාම වගකීමෙන් ඔබ තමුන්නාන්සේලාට මේ වෙලාවේ කියනවා රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ආරම්භ කරන්න යනවා. මේ කොවිඩ් වසංගතයේ දෙවනි රැල්ල අවසන් වුණාට පස්සේ අවසන් වශයෙන් මම මෙහෙම කියන්නම්. රත්නදීප ජන්ම භූමි ලංකාදීප විජය භූමි මේ අපේ උදාර වූ මාතෘභූමියයි මාතෘභූමියයි. සේනා දළපු උවදුර මර්ධනය කිරීම සඳහා මේ වන විට අදාළ ප්‍රදේශ වෙත වැඩි දියුණු කරන ලද විලෝපිකින් මෙන්ම ජෛව විද්‍යාත්මක වෛරසයක්ද මුදා හැර ඇති බව ප්‍රශිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය MWM වීරකෝන් මහතා පවසනවා. ඒ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් යලේ හිස ඔසවන සේනා තලඹ ඌදුර පිළිබඳව මෙවන විට දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් වාර්තා වෙනවා. පසුගිය 2018 වසරේද සේනා තලඹ ඌදුරෙන් බඩිරිකු ගොවින් දැඩි දුෂ්කරතාවයකට පත්වුණා. මෙවරත් සේනා තලඹ ඌදුර බඩිරිකු වගවන්ට හානි සිදු කරමින් පවතින බවට වූතරතුරු අප ඊයේ දිනත් අපගේ ප්‍රවෘත්ති විකාශයන් තුලදී අනාවරණය කළා. බඩේරංග වගාකරන ප්‍රධාන දිස්ත්‍රික්ක වන අනුරාධපුර, අම්පාර, මොනරාගල, මඩකලපුව ආදී ප්‍රදේශවල සේනා දළබුවාගේ හානිය ක්‍රමක්‍රමයෙන් හිස ඔසවන බව පේන්න තියෙන බව තමයි අපිට දැනගන්න හම්බුනේ. 10% සිට 25% දක්වා බඩේරංග ශාකයේ පත්‍රවලට හානි කරලා තියෙන අවස්ථා අපි දැක්කා. මේ වැඩුණු සතා සලබේක් මේ සලබයාට එක රාත්‍රියකට පුළුවන් කිලෝමීටර් 100ක් විතර අහුලන් දිසාවත් එක්ක යන්න ලංකාව විහා කොනින්ද මෙහා කොනින්ද දවස් 2ක් විතර ඇතුළත යාමේ හැකියාවක් තියෙනවා. බඩේරංග වගා කරන තියෙන සෑම ප්‍රදේශයකටම වගේ පැතිරීමේ හැකියාවක් තිබෙනවා. දැනටමත් අපි ශේෂයේ ගොවි මහතුරු දැනුවත් කරමින් තමයි තියෙන්නේ. මේ අතර මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය MWM වීරකෝන් මහතාද මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ තත්ත්වය අපි සොයා බැලුවා ඉතරම්මත්ම විශාල වශයෙන් හානියක් දකින්න ලැබින්නේ අර 2018 වර්ෂයේ තිබ්බ හානිය වගේ. අපි ශේෂ්ත්‍රයේ නිදහස් කරා විලෝපිකයන් ඒ වගේම ඒ ජෛව විද්‍යාත්මකව මර්ධනය කිරීම සඳහා අවශ්‍ය වෛරස් මේ මුදා හැරලා තියෙනවා. පොඩි පොඩි තැන්වල මේකට ඇති වෙන්න හේතුව තමයි මේ වගාව පහුවෙච්ච එක.
රටක් ලෙස ධෛර්යමත්ව ගොඩනැගීමට අවශ්‍ය අයවැයක් මෙවර ඉදිරිපත් කර ඇති බව අමාත්‍ය බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සීනි බෝල තවරපු සුරංගනා දේ වෙනුවට අලුතෙන් මේ ලෝකයේ පත් වෙලා තියෙන විනාශය තුල රටක් වශයෙන් ධෛර්යයෙන් නැගිටින්න අවශ්‍ය කරන දිරිගැන්වීම් ටික තමයි අවැලේකනේ තිබෙන්නේ. ඒ නිසා දැන් තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් 19 වසංගතයෙන් පසු කඩා වැටීම උග්‍ර වෙච්ච රටක් නැවත ගොඩ නැගීම සඳහා වෙන අභියෝගයට අපිට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. සුරපත් දෙපාර්තමේන්තුවේ මිලියන 2900කට අධික ගාණක් අය වෙලා නැහැ කියලා බෝඩ් කමිටුවේ දිහිලි වෙනවා. රජයට ලැබිය යුතු ආදායම් කවර හෝ පාර්ශ්වයක් විසින් නොගිවා තියෙනවා නම් දේශපාලන පක්ෂ පාට බෙදීමෙන් තොරව ඒ සියල්ල අය කර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරනවා. පෞලි සමාජිකයන් සියලු දෙනා වසර දෙකක කාලයක් තුල ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් මහත් දුෂ්කරතා මැදදී විකෙවෙන පෞලක් පිළිබඳව අනුවේදනීය පුවතක් කැකිරාව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. පෞලි සමාජිකයන් සියලු දෙනාම ආබාධිත තත්ත්වයට පත්වීමෙන් මහත් අපහසුතාවයට පත්ව සිටින පෞලක් පිළිබඳව කැකිරාව උඳුරව ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. වසර දෙකක් වැනි කෙටි කාලයක් තුල එම පවුලේ සියලුම සමාජිකයන් මෙලෙස ආබාධිත තත්ත්වයට පත්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. උඳුරව ප්‍රදේශයේ ඔවුන් පවත්වාගෙන ගිය తాවකාලික කුඩා එළවලු වෙළඳසැලින් ලබා ගන්නා ආදායමෙන් ඔවුන් මෙතෙක් දිවි ගෙවා ඇතත් වරින් වර පවුලේ සමාජිකයන් මෙලෙස රෝගාතුර වීම හේතුවෙන් පවුලට තිබූ එකම ආදායම් මාර්ගයද අද වන විට ඔවුන්ට අහිමි වී ගොස් තිබෙනවා. අපි ඔක්කොටම මිත්‍ය එක එකන උදව් කරනවා ඔක්කොටම අසනීපයි දැන් ඇස් පේන්නෙත් නෑ පේන්න බෑ දැන් කොහමත් පේනන්න බෑ කෑම ටික උනත් කන්න බොන්න ඒ දරුව තමයි ළඟට යාලට කවන්නේ ළඟ ඉඳගෙන ඇඟිල්ලක් අයින් කරා ඊට පස්සේ දැන් නිකම්ම පුපුරලා මේ වතුර වගේ ගලනවා මහත්තයාගේ සහයෙන් තමයි ඇවිදින්න යා තමයි ඉතින් මේ පවුලම නඩත්තු කරන්නේ ගෙදර වැඩ කරගන්න තමයි මේ තොඳනගේ වැඩක් කරගන්න ඕන අපිට කොහොමරි සහනයක් දෙන්න කියලා කියන්නේ එන්න ටික හොඳ කරගන්න මේ සියලු දෙනාට ප්‍රතිකාර ගැනීම සඳහා මේ වන විට මාසකට රුපියල් 60,000කට අධික මුදලක් වැය කිරීමට සිදුවන අතර දියණියන් දෙදෙනාගේ බෑනාවරුන් දෙපළ දෛනික කුලී කටයුතු සිදු කරමින් ඔවුන් හැකි පමණින් රැක බලා ගන්නවා මේ මල්ලිලා දෙන්න කුලී වැඩ කරලා තමයි ඒගොල්ලෝ නඩත්තු කරන්නේ බොහොම අමාරුවෙන් තමයි මේ දීවිකාව ගෙනියන්නේ ඒ නිසා තමයි මේ මා ඔබ තමුන්නාන්සලාට දැනුවත් කරන්න හිතුවේ මමත් මගේ මල්ලිත් තමයි කුලී වැඩ කරලා මේකට ජීවත් කරවන්නේ මට අමාරුයි ඉතින් මේ වෙලාව කරගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් මම බගෑපත්ත දෙල්ලන් මට පුළුවන් නම් මේක උදව් කරලා දෙන්න කියලා මේ ජීවිත ජීවත් කරවන අරගලයට පණ දෙන්නට ඔබේ සෙනෙහසේ දෑත දිගුවනු ඇතැයි අපිද අපේක්ෂා කරන්නෙමු දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් බතික් අධ්‍යන්තර රිදී සහ දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයසිරි ජයසේකර මහතා මඩකලපුව දිස්ත්‍රික්කයේ අධ්‍යන්තර හා දේශීය ඇඟලුම් නිෂ්පාදන සම්බන්ධයෙන් කරුණු නිරීක්ෂණය කිරීමට මඩකලපුව ප්‍රදේශයේ සංචාරක නිරත වී තිබෙනවා ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 14 වන නිලධාරී පාඨමාලාවේ උපාධි ප්‍රදාන උත්සවයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සහ යුදහමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම්පොකුණ රගහලේදී පැවැත්ුණා හැටනගරයේ සිට අධික වේගයෙන් ධාවනය වූ කැබ් රථයක් එම මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු ගැටනාකාරී අසල තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා උදැසන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sethenews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.